ആയിപോവാൻ 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 യേശു മീട്ട ശുഭ ഉദാസന ക്രിയവാ ഹുങ്കാക് ദിനെ മമ യാന ഹുങ്കാക് താങ്വല ആയിപോവാൻ കിയപുവാമ ഏകട പ്രതി ഉത്തരേ ദിന്നെനേ നെമേ ദേവെന്നേ ഇക അപിട നുഹുരു കമക് ඇත්ද කියලා හිතනවා ආයුබෝවන් කියලා කියන ලෝකේ එකම ජාතිය අපි පමණයි ආයු බොහෝ වේවා අපේ රෝහණ බද්දගේ ශූරින් කියනවා මේ ආයු බොහෝ වේවා නොහොත් ආයුබෝවන් කියන ප්‍රාර්ථනේ ඉටු වෙන්නට නම් ඒක දෙපැත්තටම සිද්ධ වෙන්න ඕන ඉතින් නැවතත් අපි කියමු ආයුබෝවන් ඔව් ආයත් ජේසුගේ පිහිට සහ ආදරය මේ වෙලාවේදී මම හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙනවා අද මාත් සමග පැමිණි වාද්‍ය වෘන්දයක් ඉන්නවා ඒ අපේ පළමු කොටම රංජන් පියතුමාගෙන් ලැබිච්ච ආරාධනය නිසාවෙන් අද මේ ජායල කලාපේ දහම් පාසලේ දහම් පාසල්වල ගුරු මෑණිවරු ගුරු පියවරු මුණ ගැහෙන මොහොත ඉතින් බොහොම සතුටක් දැනුණා ඒ නිසා පළමු කොටම මේ උදෑසන මට ලොකු සතුටක් වගේම මගේ ජීවිතේට විශාල අත්දැකීමක් මේසා දහම් පාසල් ගුරු මෑණිවරු පියවරු ඉදිරියේ යමක් කියන්නට ලැබෙන අවස්ථාවට ජේසුට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී ඉන්න ගරු අපේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ ඒ වගේම ගරු පියතුමන්ලා ගරු කන්‍යාය සොහොවිරියන් සමග අද මේ ස්ථානෙට පැමිණෙන ඔබ හැම දෙනාගෙම අවසර පතනවා ආදරයෙන් පිළිගන්නවා ඉතින් කොහොමද කොහොමද කියලා ඇහුවොත් මොකද කියන්නේ අයියෝ හේනවානේ එහෙම කියන වෙලාවලුත් තියෙනවා සමහරු කියන හොඳයි කියලාත් කියනවා හරි ඒක තමයි අපි බලාපොරොත්තු වෙන යහපත් පිළිතුර කොහොම හැටි වෙතත් මම බෝපිටියේ පුංචි ගම්මානේ ওই පුංචි කාලේ මුතුරාජ වෙල අයිනේ දුවල පැනලා හැදුණු මතකේ මට තාමත් මතක් වෙනවා. ඒවා ගොඩක් කියන්න යන්න ඕනේ නැහැ. එක දෙයක් මේ වෙලාවේදී මම විශේෂයෙන් මතක් කරනවා ඔබට. අපේ ගෙට එහා පැත්තේ ලොකු වෙල්ලෑයක් තිබුණා. මුතුරාජ වෙල්ලෑයටම බද්ධ වෙච්ච පුංචි වෙල්ලෑයක් තිබුණා. ඒකේ කජු ගස් විවිධ ගස් වර්ග තිබුණා. ඒ කාලේ මට මතකයි හැන්දෑවේ 6ට විතර අපේ ගමේ ඉන්නවා මේ එයාට කිව්වේ හුරතලේට උක්කුන් අයියා කියලා. වැඩි හිටියෝ කිව්වා උක්කුවා කියලා. තාමත් කොහේ හරි ඉන්නව ඇති සමහර විට. එයා හවස 6 විතර වෙනකොට වෙල ළඟ කජු ගහට හේත්තු වෙලා ලස්සනට බටනලාවක් වාදනය කරනවා. ඒක ඒ ගම්මණ්ඩිය පුරාම පැතිරෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපිත් නිකන් ඕකට වහ වැටිලා වගේ ඒ කාලේ සමහරట్లాට අපේ ගෙවල් වල රේඩියෝ තිබුණෙත් නැහැ. තිබුණ එකම ඔය විනෝදාස්වාදයේ සඳහා තිබුණ භාණ්ඩය තමයි රේඩියෝ. ඒ රේඩියෝවත් ඔය මේ අඟල් 32ක රූපවාහිනී යන්ත්‍රයක් විතර ලොකුයි. ඒකේ ඔන් ඕෆ් කරන බොත්තම පීරිසි කුට්ටම් පීරිසියක් විතර ලොකුයි. ගමටම ඇහෙනවා සද්දේ. මට මතක හැටියට අපේ ගමටම තිබුණේ ඔය කුංජවත්ත ගම්මානයේ මේ හරිය බූපිටියේ අපේ ඕන තරම් අය ඇති. එක රේඩියෝ එකක් වගේ තමයි මතක තිබුණේ. ඉතින් එහෙම තියෙන කාලෙක අර වගේ වස් දනුරාවයක් ඇහෙනකොට හරිම සතුටක් දැනෙනවා. අපි පුංචි එවුන් සෙල්ලම් කරලා දුවල පැනලා ඇවිල්ලා ගිහිල්ලා අර උක්කුන් අයියාගේ වස් දනුරාවේ අහගෙන ඉන්නවා අපිත් ඔය පොල් ගහකට හේත්තු වෙලා. හැන්දෑවේ 6 කියන්නේ ගොම්මන් වෙලාවනේ. ඉතින් අම්මලා කෑ ගහනවා. අපේ අම්මා කෑ ගහනවා කොල්ලෝ ඔය ගොම්මන් වෙලාව ඔය අක්කු එලි බහින වෙලාව මෙන්න මෙහෙට වරෙන්. ඌවල ඉන්න එපා කියලා. හැබැයි මගේ පියා ඊට වැඩිය වෙනස් උත්තරයක් කියන්නේ. නෑ පුතේ. ඕක පුළුවන් තරම් අහගෙන ඉන්න. වස් දනුරාවේ ඕක මේ බට ගහකින් කපා ගන්න බටයකින් හිල් විදලා තමයි ඔය අයියලා ඔය හදාගෙන තියෙන්නේ. ඉතින් ඕකේ ඇහෙන හඬ පුතේ මේ අපේ ගහට කොළට සම්බන්ධයි. ස්වභාව ධර්මයට සම්බන්ධයි. කොටින්ම කියනවනම් පුතේ උඹ බිව්ව මෞකිරි වලට සම්බන්ධයි. ඒකින්ද ඕක අහලා ඉඳලා එන්න. අම්මා එහෙම කියනවා අපේ ආරක්ෂාවට. තාත්තත් කියනවා අපේ මොකක් හරි වර්ධනයකට. ඉතින් අපි ওই ගීතේ ඇහෙන ගීත වචන වලින් තොර මේ වස් දනුරාවේට වහ වැටිලා වගේ අපි අහගෙන ඉන්නවා. හරිම ලස්සනයි.
හරිම සුන්දරයි. හැබැයි අද අපිට වස්දනුරාවයක් ඇහෙන්නේ නැහැ. වස්දනුරාවේ වෙනුවට අපිට වස්වදිනවද මන් දන්නේ ඕන තරම් මහා විශාල සද්ද ඇහෙනවා පාරේ අනේන ගමනුත්. රෝද තුනේ වාහනයනුත් ඇහෙනවා. ඇවිදින රෙකෝඩ් බාර් වගේ. ජංගම රෙකෝඩ් බාර් වගේ බස් රථවලනුත් ඇහෙනවා. ඒකෙහිඳ වස්දනුරාවේ කිමද නේද? වස්දනුරාවයක් ඇහෙන්නේ නැති වුණාට විවිධ සංගීත තාල ඇහෙනවා. ඒවා අපිට කොයි තරම් දුරට ගෝචර වෙනවද කියන දන්නේ නැහැ. නමුත් මට තාම මතකයි පුංචි කාලේ අහපු වස්දනුරාවේ. අපි අහමු. හොඳයි. තාත්තා කිව්ව වචනේ හරි කියලා තේදෙනවා. මෙලව අපිව ගොඩනගනවා. අපි අහලා තියෙන විදිහට, අපි දන්න විදිහට අම්මගේ කිරි හිරු එළියයි, තාත්තගේ ලේවල හයියයි ගීතයයි. ඒ නිසා තමයි පුංචි කාලේ ඇති තරම් අපේ අම්මා තාත්තා අපිව උකුලට අරගෙන කෙලවරක් නැති නැලවිලි කවි කිව්වේ, කෙලවරක් නැති නැලවිලි ගී කිව්වේ, කැලේ සත්තු මදි වුණා කතන්දර කියන්නේ. මේව මහා ගොඩක් එකතු කරගෙන තමයි අම්මයි තාත්තයි අපිව නැලෙව්වේ. දැන් හිතෙනව නේද? හිරුවෙලියයි අම්මගේ කිරි, තාත්තගේ ලේවල හයියයි. ඊට අමතරව අපිව ගොඩ නැගුවේ ගීතය. අපි අහමු අම්මගේ ගීතය.
ಕರೆಯೇ ಉಲ್ಪತ್ತು ಊಪಮ್ಮ ಮಾ ಒಬ್ಬಗೆ ಪುತು ಮತ್ತು ಬುದುವನ ತವಸಿ ಮಾರಾಮ ಕುಮರುಂ ಸೇವನ ಪತ ಅದಮಿ ಪರಿಣಿ ಸುಲಗಿಲ್ಲೇ ದಿವ ಮಥುರ ವನ್ನಲಿಯನ್ ಮತ ಕೈ ಮಾವಿತ ಜೀವಿತ ಹೇ ಜೀವಿತ ಕಿವಿರಿ ಪನರಿ ಮಾದಡಿ ಕಲ ಅಮ್ಮ ಆದರೇ ಉಲ್ಪತವು ಅಮ್ಮ ಮಾ ಒಬ್ಬಗೆ ಪುತು ಮತ್ತು ಬುದುವನ ತವಸಿ ಮಾರಾವುಲ ಕುಮರುಂ ಸೇವನ ಪತ ಅದಮಿನ್ ಪೆರಿನೆಮಿ ಸುಲಗಿಲ್ಲೇ ಟ ಅಸ್ಪಾಡಗಸ್ವಾ ನಿಲಿಗಂಗ್ವಾ ಸಿಹಿನಿಂಗ ಸುವಗಂ ಸಿಹಿವೇ ಸುವೇ ದವಸಿಂದವಸ ಸಿನಿಹಸ ಲಬರಿ ಇನ್ ದಿ ದಿವಿಯ ನವಪನ ಲಬರಿ ಮಾದಡಿ ಕಲ ಅಮ್ಮ ಆರೆ ಉಲ್ಪತವು ಅಮ್ಮ ಮಾವುಗೆ ಪುತು ಮತು ಬುದುವನ ತವಸಿ ಮಾರಾವುಲ ಕುಮರುಂ ಸೇವನ ಪತ ಅದಮಿನ್ ಪೆಮಿನಿನ್ ನೇಮಿ ಸುಲಗಿಲ್ಲೇ ಒನ್ನು ಹೊಮ ತಮಾಯಿ ಅಮ್ಮಗೆ ಕಿರಿವಲ ಹೈಯತ್ತೆಕ್ಕ ಅಮ್ಮ ಅಪಿಯ ನೆಲವಿವೆ ಪ್ರೇಮ ಕೀರ್ತಿದಾಲ್ ವಿಶ್ವಸಿನ್ ರಚಿತ ಆಚಾರ್ಯ ವಿಕ್ರಾತ್ ನಾಯಕನ್ ಗಾಯನಾಕರ್ನ ಒಯ್ ಗೀತೆ ಅಪಿ ಮೌಗನ ಕೊಯ್ ತರಂ ಲೆಂಗತುಕಮಕ್ ಅತಿಕರ್ನವಾದ ಅಪಿ ತವ ಗೀತೆ ಅಕ್ಕ ಹಾಮು ಅಮ್ಮಗನ ಕೊಚ್ಚರ ಕಿವತ್ ಅಪಿಟ ಅತಿವೆನ್ನೆ ಅಮ್ಮ ತಮೈ ಅಪೇ ಲೋಕೆ ತಾತ ತಮೈ ಅಪೇ ಲೋಕೆ ದಿಮಾಪಿಯನ್ ಈಲಂಗಟ ಎನ್ನೆ ಅಪಿ ರಾಜಗುರು ಪ್ರಸಾದಿನ್ ವಹನ್ಸೆ ಸದಹನ್ ಕಲಾವಗೆ ಗುರು ಮೇನಿ ಸಹ ಗುರು ಪಿಯ ಅಪಿ ಈಗನ ಕಥಾಕರ್ಮ ಮೇ ಗೀತೆ ರಜರಟ ಪೆತ್ತೆಂ ರಚಿತ ರಂಭಂಡಾ ಸನ್ವಿರತ್ನನ್ ವಿಸಿನ್ ರಚಿತ ವಿಶಾರದ ಗುಣದಾಸ ಕಪುಗೆ ಶೂರಿನ್ ಗಾಯನಾಕರಣ ದವಸ ಪೆಲ ನೆತಿ ಹೇನೆ ಅಕಾಲ ಮಹಾ ವ್ಯಹಿ ವ್ಯಸ್ಸ ಮೇ ಹೇನ್ ವರ್ಗ ತೀನೋಳು ದಹಯಾಕ್ ದೊಲ ಹಾಕ್ವಿತರ ಇತಿ ಒಯ್ ಹೇನ್ ಕೆಲ ಎಲಿ ಕರ್ಲ ಭೀಮ ಸಕಾಶ್ ಕರ್ಲ ದಂಡು ವೆಟವಾಲ್ ಹರಿಗಸಲ ಹೇನೆ ಗಾಹಕ ಪೆಲಕ್ ಹೇಮ ಹದಲ ಓ ವಿಧಿ ಹೇಟ ತಮಾಯಿ ಹೇನ್ ಕಟೆಯುತು ಕರಾಣೆ
හැබැයි මේ සින්දුව ගැන අහනකොට අපිට හිතෙනවා මේ දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා කියපුවාම හේනේදිම වැස්ස වැස්සක් නෙමෙයි. ජීවිතයේ අකාල වැහි ඕන තරම් වහිනවා. එහෙම වහින වෙලාවක ඒ සියලු දුක්ඛම් කටුළු වලට ගොදුරු වෙන්නට නොදී අම්මා අම්මාගේ හෙවණ යට දරුවාව රැකගත්තා කියන එක තමයි මේ ගීතෙන් කියවෙන්නේ. අපි අහමු මේ ගීතේ. අපි හැමෝම එකතු වෙමු මේ ගීතේට. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා උඹ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදී අට කරගෙන නින්දා වෙහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහේ ගියා යෝද ඇලේනම් මේ දුඹේ සෙනෙහස සුවඳ දිදි දැනුණා මට අම්මේ නුඹේ සෙනෙහස සුවඳ දිදි දැනුණා මට අම්මේ පොළඹ අහස කළු කරගෙන මුදු හුළඟ හඬලන කොට ඔටුන්න බිම දාදුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ ස්තුතියි. නෑ අත්පුඩියක් ගහන්න හිතුන්නේ නෑ නේද? හරි, ධ්‍යානයට සමවැදුනා වගේ ඒ ගීතය අහගෙන හිටපු නිසා තමයි ඔබට අමතක වුණේ අත් දෙක එකතු කරන්න. ඒක හරි වටිනවා. පස්සේ ඉතින් දෙන්න ඕන හින්දා මූට කියලා අත්පුඩියක් දුන්නද මන් දන්නෙත් නෑ. කොහොම හරි දැන් අපේ රංජන් පියතුමා එතුමා මටත් හරි ආදරේ, මමත් එතුමට හරි ආදරේ. මේ ළඟදිත් එතුමාගේ දේවස්ථානයේ අපි නාට්‍ය වැඩමුළුවක් කරා. ඉතින් මේ එතුමා කියනවා මාව දැක්කහමත් හිනා යනවා කියලා. එතකොට ඉතින් රොඩ්නි හොඳ විහිළුත් කරයි කියලා කිව්වා. මං හිතාගත්තා අද විහිළු කරන්නේ නැහැ කියලා. මොකද අද මුළු රටේම හරිම සුලබයි මේ විහිළු. හරිම සුලබයි. ඉහළ තානාන්තර දරන අර මධ්‍යස්ථානයේ ඉඳලා
දියවන්නාව මැද්දේ ඉඳලා ඕන තරම් විහිළු බෙදා හරිනවා. හැම තැනම විහිළු. එළියට බැස්ස වෙලා ඉඳන් විහිළුත් කියන්නේ රංජිත් මහත්මයා, අපේ රංජිත් බාලසූරිය කියන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත සේවා පාලක. එතුමා කියනවා මේ අපිට අද විහිළු නිකන් ඕව ගිහිල්ලා තියෙන්නේ. තොග පිටින් තියෙනවා. හැබැයි සංවේදීකම කඳුල තමයි අද හොයාගන්න බැරි. කඳුල සහ සංවේදීකම හරිම අමාරුයි හොයාගන්න. තව කෙනෙක්ගේ දුක තව කෙනෙකුට දැනෙනවා අඩුයි. ඒකයි අර සංවේදීකම අඩු වෙලා තියෙන නිසා අද හුඟක් වෙලාවට අවශ්‍ය අපිව සංවේදී කිරීම, සංවේදීතාවට අවශ්‍ය ඉන්ජෙක්ෂන් එක දෙන එක තමයි. ඒක තමයි ගීතෙන් අපිට හුරුපුරුදු ළඟ සමීප කලාංගයේ වෙච්ච ගීතෙන් කිරෙන්නේ. ඒකයි මම මේ උදේම අම්මා ගැනත් කියලා, තාත්තා ගැනත් කියලා, ඊළඟට ඕගොල්ලෝ ගැනත් කියලා, තව පුළුවන් වෙලා තිබුණොත් කියන්න පුළුවන් දේවල් කියලා නික්මෙන්න හදන්නේ. ඉතින් සංවේදීකම තමයි හරිම අවශ්‍ය. හොඳයි. දැන් අපි අද තියෙන අපේ කේශනාලි සිරුරේ කේශනාලිකාවල් වලට වැඩිය තියෙන FM නාලිකා තියෙනවනේ. මහා ගොඩක් තියෙනවා. උදේ නම් ඒවලිනුත් විහිළු සපේනවා. නිවේදිකාවයි නිවේදිකාවයි ලං වෙලා ඉඳගෙන අනේ කියලා අර බීම් එකේ ඉඳගෙන ඇති තරම් විහිළු සපේනවා. ඒගොල්ලෝ hina වෙන්නේ නැහැ. ඒගොල්ලෝ hina වෙනවා, අපිට hina යන්නේ නැහැ. ඒකින්ද රෙකෝඩින් එකකුත් දානවා hinaව. hinaව වපුරන්න රෙකෝඩින් එකේ hinaව දානවා. ඇහෙනව නේද? හරි. වර්ෂාව තව මොහොතකින් අඩු වෙලා යයි, පහ වෙලා යයි. ඉතින් ඒ නිසා ඔය අතරපතර ඉතින් විහිළුවකුත් කරමු. දැන් මේ කරපු විහිළු ටික මද ඇනේ. ඒකින්ද සංවේදී වීම තමයි අද දවසේ මිනිස්සු හැටියට අපිට අයිති රාජකාරී කියලා මට හිතෙනවා. ළඟ ඉන්න කෙනා බස් හෝල්ට් එකේ වේවා, බැංකුවේ වේවා, මාකට් එකේ වේවා, කෙනෙක්ගේ ඇහෙන් කඳුලක් වැටෙනවා නම් ඒ වැටෙන්නේ බඩගින්නටද, නැත්නම් වෙන වේදනාවකටද, නැත්නම් නැති බැරි කමකටද, නැත්නම් දරා ගන්න බැරි දුකකටද කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මිනිස්සු වෙච්ච අපිට තියෙනවා. අන්න ඒක උද්දීපනය කරන්න අපිට ගීතය අවශ්‍යයි. අපි අපේ අම්මා තාත්තා කළෙත් ඒකමයි. පුංචි කාලේ මම මේ හැමතැනදම කියන වැඩක් තමයි මම කිව්වේ මව්කිරි ලේවල, තාත්තගේ ලේවල ශක්තිය, අම්මගේ මව්කිරිවල ශක්තිය, හිරුවෙලිය ශක්තිය සහ නැලවිලි ගීතේ සහ නැලවිලි කවියේ බලය තමයි අපිව ගොඩ නැගුවේ. පුංචිම සන්දියේ අපි කවුරුත් මොකද කරන්නේ? වැඩිහිටියන්ගේ උපදේශ මත, වැඩිහිටියන්ගේ ඉල්ලීම මත ඉස්සල්ලාම කරන්නේ අත්පුඩි ගහන එක. පොඩි එකාට අත් දෙකම එකතු කරන්න බැරි නම් අම්මගේ අතයි පොඩි එකාගේ අතයි අරගෙන ඔන්න අත්පුඩි ගහනවා. මං අහනවා පොඩි උන් ළඟට ගියාම, ওই පොඩි ඉස්කෝලවල වලට ගියාම අහනවා, පුතේ අප්පිටාං ගහපු කවිය මොකද්ද කියලා. අත්පුඩි ගහපු කවිය. පොඩි උන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා. දැන් අප්පිටාං ගැහුවට කවිය කියන්නේ අපේ ගරු පීතුමෙනි. අප්පිටාං තාං තාං ගොරකදීෙන් දෙෙන් දෙෙන් අත්පුඩි පුඩි පුවත්තු කෝතු දෙකක් දී අත්තු කෝතු කන්න සල්ලිකෝ මේස යටින් ඇහින්දු මේස යටට කොහෙන්දු කපුට ගෙනත් දාලා හරි කවුරු හරි ගෙනත් දාලා හරි කියනවා නේ. දැන් පොඩි උන්ට අත්පුඩි ගස්සනවා. ඒ තමයි රිද්මය ඔන්න මුලින්ම. ඊට පස්සේ පොඩ්ඩක් එහාට මෙහාට නගලන්න පුරුදු වුණාම පොඩි එකාව දන්න විදිහට නටවනවා. අනේ චූටි පුතේ නටන්න ඉතින් සින්දුකුත් දාලා ඉතින් පොඩි එකා ඇඟේ ඇඳුමක් ඇතුව හරි නැතුව හරි ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා අතපය වීදවල නටනවා. ඔන්න නටනවා, රිද්මය හොයනවා, නටනවා. ඊට පස්සේ වචන හසුරවන්න පුරුදු වුණාම කියනවා, චූටි පුතේ චූටි වැටියෝ සින්දුවක් කියන්න කිව්වම රන්වන් පාටයි සමනලය දෝසම ඔහම හුස්ම අල්ලල්ල අමාරුවෙන් හරි සින්දුවත් කියනවා. තව ටිකක් ලොකු වෙලා අතපය විසිරවන්න දැනගත්තාම අතට අහුවෙන අඟුරු කෑල්ලෙන් හරි පැන්සලෙන් හරි පෑනෙන් හරි කරන්නේ අහුවෙන හැම තැනකම අඳිනවා. කුරුටු ගීත අඳිනවා, බිත්තියේ වේවා බිම වේවා හැම තැනකම. අපි කරේ අම්මගේ කිරිබිව්වා, තාත්තගේ ලේවල හයිය ගත්තා, හිරුවෙලිය ගත්තා අපේ දරුවෝ. අපි පුංචි කාලේ ඕකයි කළේ. දැන් අපේ දරුවොත් කරන්නේ ඒකයි. ඔබ යටතේ ඉන්න දරුවොත් කරන්නේ ඕකම තමයි. ඔය සිස්ටම් එකෙන් වෙනස් වෙච්ච කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්නකෝ. නෑ, අපි කළේම රිද්මය හොයපු එක, නටපු එක, සින්දු කියපු එක, ඇන්දේ එක. එතකොට මේ කරලා තියෙන්නේ
මිනිහෙක්ගේ ජීවිතයේ ගොඩනගන්නට අම්මගේ කිරි ලේවල තාත්තගේ ලේවල හයිය හිරුවෙලිය වගේම ගීතය නැලවිලි ගීතය එහෙම නැත්නම් సౌందර්යය රසය තමයි අපි උකහාගෙන තියෙන්නේ දැන් අද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට හිතන විදිහට సౌందර්යය අමතක කරලා තියෙන එක సౌందර්යය අමතක කරලා තව තව බොහෝ දේවල් අපි අයිති කරගන්නවා సౌందර්යය පමණක් අමතක කරලා సౌందර්යය ජීවිතයට එකතු කරගත්තොත් මම හිතනවා ජීවිතේ හරි අඩක්ම හරි අඩකටත් සමග තව අඩක් සම්පූර්ණ වෙනවයි කියලා. හරි. අම්මා ගැන කියපු එකේ අපි තාත්තා ගැනත් කියමු. තාත්තලා හරීම පුදුමයි. වෙලාවකට ආදරේ පෙන්වන්නේ. මේ ළඟදී අර අන්තර්ජාලයේ තිබුණ හරි අපූරු කියමනක්. පුතෙක් වෙන්න ඇති ඒක ලියලා තියෙන්නේ. අපේ තාත්තාගේ ආදරේ හරියට කොන්දොස්තර මල්ලිගේ රුපියල වගේ කියලා. ඒ කියන්නේ බස් එකට නැග්ගහම අපි ටිකට් එක ගන්නවා සල්ලිත් දෙනවා. ඉතුරු රුපියලක් කොන්දොස්තර මල්ලි කියන මහත්තයා බහිනකොට රුපියල දෙන්නම් කියනවා. අපි දන්නවද රුපියලක් අපිට දෙන්නත් තියෙනවා. කොන්දොස්තරක් තියෙනවා මෙයාත් ඉල්ලනවා මමත් දෙන්න ඕන කියලා. හැබැයි එයා දෙන්නෙත් නැහැ අපි ඉල්ලන්නෙත් නැහැ. එහෙමනේ. දෙන්නෙත් නැහැ ඉල්ලන්නෙත් නැහැ අපිත් හිතන කොයි වෙලාවක හරි දෙයි කියලා. අරයත් හිතනවා ඉල්ලුවොත් දෙන්නම් කියලා. ඔහොම ඉන්නවා. ඉතින් සමාජලට බැහැලා යනවා. ඒකයි කියන්නේ තාත්තගේ ආදරෙත් හරියට කොන්දොස්තර මල්ලිගේ රුපියල වගේ කියලා. තාත්තලත් එහෙමයි. ආදරේ නිකන් දෙන්න වගේ ඉන්නවා දෙන්නෙත් නැහැ. හංගගෙන ඉන්නවා. අපිත් දන්නවා තාත්තා අපිට හරි ආදරෙයි කියලා. හැබැයි තාත්තා ඒක සමාජලට සමහර තාත්තලා ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඉහි සමහර තාත්තලා එහෙම නෙමෙයි. අම්මේ දරුවංග බදාගෙන ඉනවා. හැබැයි කොයි තරම් වුණත් තාත්තා ළඟත් ලොකු ගැඹුරු ආදරයක් තියෙනවා දරුවෝ වෙනුවෙන්. මෙන්න ලස්සන ගීතයක්. අපේ තාත්තලා කොයි තරම් දාන පාරමිතා පුරපු අයද? මේ ගීතය අපි අහමු. ගේයපද රචකයා බණ්ඩාර ඇහැලියගොඩ ගායනා කළේ සුනිල් එදිරිසිංහයා. ගම්දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් තනිවම එන්ට යයි කියා ගමටම බත්බුලත් නිතර දන්දුන් පියවරුන් ලෙසින් ජාතවී ඇතත් පූරුවේ කරන ලද පවක් පලදී දින්න පැසහිදී නගරය අසල දූපුතුන් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන වන්දනා කරම්
කල්ප කාලයක් පරපුර දුන්නු දන්නතත් සිත තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් අන්තගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බියවැද දොරජනෙල් වසා තනිවම උදිති බෝදුකින් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබාවැතියෙන් වන්දනා කරම් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබාවැතියෙන් වන්දනා කරම් බොහොම ස්තුතියි ඒ වෙස්සන්තරල වගේ හිටපු අපේ පියවරු ගැන තමයි කියන්නේ. අපේ පියවරුත් ගමටම දන් දුන්න අය. ඇයි ජීවිතේ අපි වෙනුවෙන් දන් දීලා තියෙනවා. අපි වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඔබත් එහෙම පියෙක් වෙන්නට ඇති. ඔබත් අපි අර සඳහන් කළ එහෙම මවක් වෙන්නට ඇති. මේ මාපිය භූමිකාව හරි අපූර්වයි. අපි ගොඩ නැගුණේ එතනින්. අන්න ඊට පස්සේ තමයි ගුරු භූමිකාවට එන්නේ. ගුරු භූමිකාව ගැන බොහෝ දෙනෙක් කතා කරයි ඉදිරියේදී. නමුත් මට හිතුණා මේ ගුරු භූමිකාවේ මගේ අත්දැකීම බෙදා ගන්නට ඕගොල්ලොත් එක්ක. මට දෙපැත්තේ හරි අපූරු ගුරු භවතුන් දෙපලක් ඉන්නවා. මම පුංචි සන්දියේ සංගීතයට ලැබි නිසා අපේ තාත්තත් ඔර පරණ ටීචර් කාර්යයනේ. එහෙම කියන තාත්තා ටීචර් කාර්යය, තාත්තගේ තාත්තා ටීචර් කාර්යය, එයාගේ තාත්තා වේටර් කාර්යය ඔහොම ඔහොම කියාගෙන කියාගෙන යනවා. ඒක මම දන්නේ මගේ තාත්තා ටීචර් කාර්යය. ඔය ජයල පැත්තේ ලැඩි රණසිංහ මහත්තයා, ඇන්තනි සී පෙරේරා මහත්තයාත් එක්ක ඒ කාලේ එයා තරුණෙක් හැටියට ඔය සෙබස්තියන් උන්නාංශගේ චරිතය, සන්නිකුලා උන්නාංශගේ චරිතය, ඒවට කියන්නේ වාසප්පු කියලා. වාසප්පු කියන වචනේ අපේ මහඇදුරු සුනිල් ආරියරත්නයන් දැනගෙන හිටියෙත් නෑ. එක සැරයක් මගෙන් අහනවා මොනවද රොට්නි වාසප්පු කියන්නේ කියලා. මං කවස වාසප්පු කියලා කියන්නේ සාන්තුර චරිත කතා. අපේ ඔය දේවස්ථානවල ඉන්න කැප කරපු සාන්තුරයන්ගේ චරිත කතා රඟන කොට ඒවට කිව්වේ වාසප්පු. නාඩගම් කියන්නේ එකක්, ටීටර් කියන්නේ එකක්, වාසප්පු කියන්නේ එකක්, කෝලන් තවේව ඔය වගේ මහ ගොන්නක් තියෙනවා නාට්‍ය විශේෂ. හරි ඉතින් තාත්තා ටීටර් නැටුවා. දැන් අපි ඉතින් මේ සංගීතයට ලැබෙන නිසා මම පුංචි කාලේ අපේ තාත්තගෝ පුතා ඔයා මියුසික් කරන්න කියලා. ඉතින් මම මියුසික් ඉගෙන ගත්තා. මියුසික් උගන්නපු ගුරු භවතා ගුරු මෑණි කෙනෙක් හිටියේ. පන්ති ඉතින් මම පොඩ්ඩක් සින්දුත් කියනවා, සංගීතයටත් පොඩ්ඩක් ඉතින් දක්ෂකමක් තියෙන්නට ඇති. ඒ නිසාම මට පියානෝ එක අල්ලන්නවත් දුන්නේ නැහැ. පියානෝ එක 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 නෝට් එකක් මෙහෙම ප්‍රෙස් කරන්න දුන්නේ නැහැ. සපුරා තහනම් අපි මියුසික් වලට ගියාම පළවෙනි කාරණේ තමයි ඕන දෙයක් කියලා දෙන්නම් කී මේ පියානෝ එකට තට්ටු කිරීම සපුරා තහනම්. ඉතින් ඒකින්ද මිස් අහක බැලුම හැටි අපි ඩාං ගාලා මේක ඔබනවා මේ ඇඟිලි 10ෙම්ම. කවුද කියලා එතන ඉඳලා නඩුව. එතකොට පාඩන්නේ එතන ඉඳලා නඩු විසඳන එක. ඉතින් අපි අර ෆුට් රූලේ අර ධාරේ පැත්තෙන් ගුටි ගන්නවා. කොහොමයි ඒක ගුරු භූමිකාවක්. තව ගුරු භූමිකාවක් තිබුණා. එතුමා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මට මේ වේදිකාවට පය ගහන එක හරිම ආශිර්වාදයක් වුණා. මම මේ ස්ථානෙට ඇවිල්ලා හිටියට මෙතෙන්ට නැග්ග පළවෙනි වතාව අපේ ඩැරල් වියතුමිනි. ඉතින් ඒ අවස්ථාව මට ලැබුණා. ජේසුස් ස්තුතියි. මෙතෙන්ට මට එන්න මග හැදුවේ මගේ අනිත් ගුරු භූමිකාව. එතුමා මගේ සිංහල උගන්නපු ගුරුතුමා. තාමත් මේ මීගම ප්‍රදේශයේ ඉන්නවා. හරි, එතුමා කලුයි. කලුයි කවට දැකුම් කලුයි. නහය හරි ෂාප්, හොණ්ඩේ හරි ලස්සනට පැත්තකට බෙදලා ජාතික ඇඳුම ඇඳේ. හැමදාම පාසලට එන්නේ ජාතික ඇඳුම ඇඳලා තරුණයෙක් හැටියට. අද අපිට ජාතික ඇඳුම ටිකක් පේදුරු තුඩු වෙනුත් එහාට ගිහිල්ලා. ඇයි ඒක අඳින්නේ වෙන කට්ටියන්නේ? සුදට සුදේ.
ඒකින්ද අපේ අනිත් කට්ටිය අඳින්නේ නැහැ. උඹලම ඇඳ ගනින්න කියලා අපි පැත්තකටලා ඉන්නවා. ඉතින් එතුමා හරි අපූර්වයි. හරි ලස්සන ගුරු භූමිකාවක්. මම මේ ඔබත් ගුරු මෑණිවරු පියවරු නිසා කියන්නේ. උදේම අපේ ඇඳුම් පිළිවෙලට තියෙනවද? ෂර්ට් එක යට කරලාද? මැදලාද? අපිට මදින්න ආයෙන් තිබුණේ අර උණු වතුර බෝතලෙට උණු වතුර දාලා ඕකෙන් තමයි. ඉතින් රෑ තිස්සේ මෙහෙම ඇදලා කොට්ටේ යටටත් දාලා අර ලස්සනට ප්‍රෙස් කරන්නේ. එහෙම කාලයක් තියෙනවනේ නේ තිබුණා. ඉතින් ඒ ලස්සනට ඇඳලාද, නියපොතු කපලාද, කොණ්ඩේ පීරලාද, දත් මැදලාද? එතුමා අපේ මේ කට ළඟටම කරලා හුස්මක් කරහන් කියලා කියනවා. ඉතින් එහෙම තමයි පන්තිය ඇතුළට ගන්න. පන්තිය ඇතුළට ගිය පස්සේ කවි සින්දු කියන එක තමයි එතුමා කරේ. හරි ලස්සනට කවි සින්දු ගියා. මට තාම මතකයි එතුමා අපිට කියලා දීපු කවියක්. අවසානයේ එතුමා මාව තරඟයකටත් අරන් ගියා. ඒ කවිය තාමත් මතකයි. ඒක එදාට වඩා අදට මට දැනෙනවා. සමහර විට ඔබටත් එහෙම දැනෙන්නට පුළුවන්. කිරිමදුවල් කිරිමදුවල් කිරියම්මේ අපිත් කිරට හඬන ළමයිනි අම්මේ අනුන් දීපු බත් බඩ නොපිරේ අම්මේ ඈත සිටන් මට අඬ ගහපන් අම්මේ අම්මා අපට දුන්නේ කිරි විතරක්ද ඒ කිරි සමග තව කොතේකුත් දේ ඇත්ද ඒවා ඇට මිදුළු සමගින් විය පත් ඇය නැති ජීවිතය මොන ජීවිතයක්ද ඔබය මෙතෙක් මා අතපත් ලොකුම පොත තවම එයින් පිටුවක්වත් ඉවර නැත කවම කවරදාවත් ඒ අනගි පොත ඉවර කරන්නට මට ඉඩ ලැබෙනු නැත දරුවන් කෙරේ උතුරා යන මහඟු පෙම දවසින් දවස වැඩිවනු මිස නොවුනිනිම ඉපදී එකට සසරේ හැම භවයකම මේ ණය වරින් නිදහස් කළ මැනවි මම ඔන්න එහෙම ඒ කවි අනිත්ව මතක නැති හින්දා මම මෙහෙම ලියාගත්තේ. හැබැයි අනිත් කවි බණ්ඩාර හැලියගොඩයන් විසින් රචිත අම්මා එනතුරු කවි පොතේ සඳහන් කවි. ඉතින් අර ගුරුතුමා ඒ කවි පන්තිය කියලා
අපිට සෞන්දර්යමයි ඇඟට දුන්නේ, සෞන්දර්යමයි ඇඟට දුන්නේ. මම කවි කියන්න ඉස්සර හරි බයයි. මම මෙහෙම හිටියට හරි කුල ඇටි ඒ කාලේ. අපේ අම්මයි තාත්තයි තමයි කියන්නේ කෝ තැනකට ගෙනියන්න ඇහැලු බයේ ආපහු ගෙදර දුවගෙන එනවලු. ඒ තරම් කුල ඇටිකමක් තිබුණා. දැන් නම් ඉතින් ඒ කුල ඇටිකම ජේසුට පින් සිද්ධ වෙන්න දැන් ඒක කුල ඇටි නෙමෙයි දැන් මැර ඇටික් වෙලා වගේ. හැබැයි වේදිකාවේ, වේදිකාවේදී පමණයි, වේදිකාවේදී මැර ඇටිකම තියෙන්න ඕනේ. මැර ඇටිකම කියන්නේ ජවයේ තියෙන්න ඕනේ, දඟලන්න ඕනේ, ඒ ජව සම්පන්නකම තියෙන්න ඕනේ. හොඳයි, මේවා සියල්ලම දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච මහා තලෙන්තු. ඉතින් දවසක් මට කියනවා මේ කවිය කීපන් කියලා, ඔය කවිය මට කියලා දෙනවා මගේ අර ගුරු භූමිකාව සිංහල උගන්නපු ගුරුතුමා. ලැජ්ජ වෙනකොට බඩ මිරිකලා හැම කීපම් මං කියලා දෙන විදිහට මේ කවිය කියලා කියපුවාම ඔන්න මං ওই කවියයි තව කවි ගොන්නකෝයි කිව්වා. ඉතින් මට හිතෙනවා අපේ ඒ ගුරු භවදාට පින් සිද්දෙන්න තමයි මං එතන ඉන්නේ. මොකද හේතුව ගුරුතුමා තමයි ළමයා කවුද කියලා සොයාගන්න මහා විද්‍යාඥයා. අම්මා තාත්තා නෙමෙයි, ඔබත් මවක් පියක් තමයි. නමුත් ඒ වගේම ගුරුමෑණි කෙනෙක්නේ. ගුරුමෑණි කෙනෙකුට, ගුරු පියවරයෙකුට, පිය කෙනෙකුට තියෙනවා ලොකු ශක්තිතාවයක් දරුවා කවුද යන්න සොයා ගැනීම. මාව හොයාගත්තේ මගේ සිංහල උගන්නපු ගුරුතුමා. ඒ හින්දා තමයි මම මෙතන ඉන්නේ. නැත්තම් අපේ අම්මලාට, අනිත් අම්මලාට වගේ අහිංසක බලාපොරොත්තු තිබුණා දොස්තරලා, ඉංජිනේරුවරු, නීතිඥවරු, ගණකාධිකාරිවරු කරන්න. නමුත් තාත්තා ඇදපු කඹේ දින්න, තාත්තා කිව්වේ නෑ ඔබ නළුවෙක් වෙයන් කියලා. අම්මා දින්න. ඉතින් ඒ කොයි හැටි වෙතත් ගුරුතුමා තමයි ඔබත් ගුරු මෑණි කෙනෙක්, පිය කෙනෙක්. මම නැවත නැවත මතක් කරනවා ඔබ යටතේ, ඔබ ඇතුලේ ඉන්න, ඔබ ඇසුරේ ඉන්න දරුවා කවුද යන්න සොයා ගැනීමේ මහා ශක්තිතාවය තියෙන්නේ ඔබටයි. ඔබටයි ඒ හැකියාව තියෙන්නේ. ඔබයි ඒ මහවිද්‍යාඥයා. දරුවා කවුද යන්න සොයා ගැනීම ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනවා. ඔහු ළඟ තියෙන තලෙන්තු හොයා ගැනීම. ඒ නිසා අම්මා තාත්තා මෙන්න ඊළඟ අපිව හදන, අපිව සොයන මහවිද්‍යාඥයා ගුරු මෑණි හෝ පියා, ඔහු ගැනයි ඇය ගැනයි මේ ගීතේ. අපි මේ ගීතයට සම්බන්ධ වෙමු. දන්නව පැන මඩ කඩීතේ රවුතාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරි පෙව් මූසිලයින් උඩු මහලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටුදන් දෙති මතු උගතමනා ශිල්පය පිල් කඩනු පැතු වේවැලවටා එකි බිඳ දඬුවමක් පැතු රන්මසු පට පිළි අභරණ උරණ වෙලා මෙමන්තිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ
පතක් වේලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වේලා පැන මඩ කඩීති වැවතාවල වැහි කාලේ පෙන්න මග නොමග නොවැටි යනතාලේ සිප්කිරිපෙව් මූසිලයින් උඩුමහලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ බොහොම ස්තුතියි. එහෙම ගුරු මෑණිවරු පියවරු තමයි ඔබ. ඉරිදා දවසේ නිවාඩු දවසේ ගෙදර රාජකාරික උන්නක් තියාගෙන ඔබ කාලයක් වෙන් කරනවා වරුවකටත් සමහරට වැඩි දරුවෝ වෙනුවෙන්. ඔබ තාමත් ඉස්කෝලේ යනවා. දහම් පාසලත් ඉස්කෝලයක් තමයි. ඔබත් හරි අපූරු ගුරු භූමිකාවක් කරන ඈයෝ තමයි. ඒ නිසා ඒ ගීතෙන් ඔබට යම්කිසි ප්‍රාණයක් ලැබුණා නම් ගේපද රචකයා කුමාරදාස සපුතන්ත්‍රි වෙන්නට ඕන මතක හැටියට. එතුමාටත් සුනිල් ඉදිරිසිංහයාටත් සංගීතය නිර්මාණය කරපු ආචාර්ය රෝහණ වීරසිංහන්ටත් ස්තුතියි. හොඳයි. ගුරු භූමිකාව හරි තේජෝ බල සම්පන්න එකක්. මම කිව්වේ මගේ සිංහල ගුරුතුමා නැති වුණා නම් මම අද මෙතන නැහැ. ඒ නිසා අදටත් එතුමාව මං මගේ ජීවිතේ මහා වැදගත් තන්හිදී එතුමාව මං සිංහාසනාරූඪ කරනවා. ඒ ගුරු මෑණි කෙනෙකුට පිය කෙනෙකුට දෙන්න ඕන උපහාරයයි. අපි මේ ගීතයත් අහමු. මේ බොහොම මෑතකදී තාම මාස දෙකක් නැහැ මේ ගීය දැයට දායාද කරලා බණ්ඩාර ඇහැලිය ගොඩයන් කියන ගේයපද රචකයා රචනා කරලා ජනනාත් වරකාගොඩ සංගීතවත් කරලා ඔහුම ගායනා කරපු ගුරු භූමිකාවේ මහනිසංසය අපි අහමු. සලාවේහි පිවිතුරු සිත්නිවාසුව පත් කෙරු ජාතියේට දවස උදෙසා දිවිය කැප කළ නිරතුරු ආනන්දයෙන් ප්‍රඥාව දල්වා සියලු යුතුකම් ඉටු කෙරු වන්දනා කරනෙමු පින්බිමේ ගුරු දෙවිවරු වන්දනා කරනෙමු පින්බිමේ ගුරු දෙවිවරු පරපුරේ ගමන් මග කල එලි කෙරේ ගෞරවය මැද තනතුරේ නිරතවිය යුග මෙහෙවරේ සිසු කැලට නැන පහන් දල්වා
දිවිගමන ඔපවත් කෙරූ වන්දනා කරනෙමු ගුරු මෑණිවරු සහ පියවරු වන්දනා කරනෙමු ගුරු මෑණිවරු සහ පියවරු ඇසින් ඇස නිති තැවරෙනා කඳුළු එන මං අවුරනා ඇට විදුළු තෙත් දිවයනා දරුසෙනේ ලය රඳවනා තමන් හිස රැඳි මිනිකිරුලගෙන ඔවුන් හිස මත පලදනා උතුම් ගුරු දෙවිවරුනි ඔබ සැම ජාති ජාතිත් වාසනා වන්දනා කරනෙමු පින්බිමේ ගුරු දෙවිවරු කරනෙමු ගුරු මෑණිවරු සහ පියවරු උතුම් ගුරු දෙවිවරුනි ඔබ සැම ජාති ජාතිත් වාසනා මං හිතන්නේ මේ ගීතේ තාමත් ඔබ අහලා නැතුව ඇති හරිම අලුත් නැවුම් ගීතයක්. හැබැයි ඉතින් මේ ගීත නම් FM නාලිකාවල ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ සින්දු ඒ channel වලට allergic. මොකද අර පැයක් තිස්සේ දැන් මම පැයක් විතර මේ program එක කරනවා ඇති කාල වේලාව හරිද ශාන්ත මල්ලි. ඒ පැයේදී ඔබ අහනවා ඇති FM නාලිකාවල ගහනවා. පැයේ හින්දි ගීතේ. පැයේ මලයාලම් ගීතය පැයේ උර්දු ගීතය පැයේ සුපිරි ගීතය පැයේ හොරිකඩ ගීතය ඔය වගේ ඔ එක එක එහෙම එහෙම තමයි ඒ පැය සම්පූර්ණ වෙන ගීත නමයකින් විතර බලනකොට අපිට ඇඟට දැනෙන අපිව සංවේදී කරන ගීත ඇහෙන්නේ නැහැ මන් දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා ඉතින් මේ සංවේදී කරපු ගීත තමයි අපි අපේ අම්මලා තාත්තලා ගුරු මෑණිවරු පියවරු වැඩිහිටියෝ ඒ කාලේ අපිට අපේ ජීවිතයේ ගොඩනගන්නට දුන්නේ. ඉතින් දැන් ඒ වගේ ගුරු භූමිකාවක් තමයි ඔබ කරන්නේ. ඔබ ළඟ ඇති ඔබගේ සේවයේ ඔබ ළඟ හෙවණේ හැදෙන වැඩෙන දරුවෝ එක එක විදිහය. අපේ ගුරු මහත්මෙක් එයා ගුරු වෘතියෙන් පස්සේ පුංචි කඩයක් කළා. ජීවත් වෙන්නත් එපා පෙන්ෂන් එක මදිද මන් දන්නේ. ඉතින් කොහොම හරි තව ආදායම හොයාගන්න පුංචි කඩයක් කළා. පුංචි කඩේට ලොකු අය වාරගෙන බෑ මුදල එයා දැන් මුදලාලි ගුරුතුමා මුදලාලි වුණා. පුංචි කොල්ලෙක්ව ගත්තා වැඩට. මේ ගෝලෙන්ගේ හැටි එහෙම ගෝලියුත් ඉන්නවා. හැබැයි මේ හැම කෙනෙක් ළඟම සැඟවිච්ච ශක්තිතාවයක් ඇති. පුංචි කොල්ලෙක්ව ගත්තා කඩේට. දැන් පොඩි කාට කියලා දෙනවා මේ විදියට බඩු කිරලා දෙන්න මේ විදියට කතා කරන්න මේ 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 විදියට එන කස්ටමර්ස්ලට ඉල්ලන දේ හොඳට දෙන්න ඕන. පොඩි එකක් ටිකක් කට හැකරයි. කට තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒ හැටි වෙන්නේ නැති. දැන් කවුරු හරි ඇවිල්ලා අහනවා. ඉතින් මුදලාලි එයා කවුන්ටරේ වැඩ. එයානේ සල්ලි කරන දේවල් ගන්න පොඩි එකාව දැන් දීලා තියෙනවා බඩු කිරන්. පුතා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා. ළමයා මුං ඇට තියෙනවද? මුං ඇට නැහැ. පොඩි එකාගේ උත්තරේ. මුං ඇට නැහැ. ඉතින් අර නැති මුං ඇටයක් කොහෙන් ගන්නද? අර කස්ටමර් යනවා ඉතින්. ආයෙ තව කවුරු හරි එනවා. ළමයා සීනි තියෙනවද? සීනි නැහැ.
මුදලාලි බලන් හිටියා මේ වැඩේ හරියන්නේ නැහැ. පොඩියක දැන් ඔබම කතා කරලා හරියනවද මේ මිනිස්සුන්ට? දැන් මුං ඇට සිහිනි අරම මේ තියෙන්නේ. තියෙනවා තමයි මුදලාලි. ඉතින් ඔවා කිර කිර ඉන්න ගියාම මට වෙන වැඩක් නැද්ද? ඉතින් හත්තිල ළමයේ ඔබ ඉන්නේ ඒකටනේ. ඔය ළමයා ඉන්නේ ඒකටනේ. එහෙම කියන්න එපා. මිනිස්සුන්ව කේන්ති අවුස්සන්න එපා. දැන් එයා මුං ඇට ඉල්ලනවා නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නෝනා මුං ඇට නෑ. හැබැයි නොම්මරේගේ කඩල නම් තියෙනවා. ඉතින් ඒකට හරිනේ මේ ආදේශ. එහෙම එතකොට ඒ මුං ඇට ගන්න ආපු නෝනා කඩල අරයයි. එහෙමනේ. දැන් කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවොත් මේ අහනවා ළමයා සීනි තියෙනවද? මහත්තයා සීනි නෑ. එක්ක මාමේ හරි කවුරු සීනි නෑ. හැබැයි නොම්මරේගේ කිතුල් ලකුරු තියෙනවා. එතකොට කිතුල් ලකුරු ඒක බිස්නස් එක වෙනවනේ බං. ඒකින්ද ඒ කල්පනා කරලා ඒ විදිහට උත්තර දෙන්න ඕන. හොඳයි මුදලාලි. ඉතින් ඕක කලින් කියන්න එපා. කියලා කොල්ලත් ඉන්නවා. ඉතින් දැන් දවසක් ලස්සන නෝනා කෙනෙක් ඇවිල්ලා ළමයා ටොයිලට් පේපර්ස් තියෙනවද? ටොයිලට් පේපර්ස් නම් නැහැ නෝනා. හැබැයි නොම්බරේකේ වැලි කඩ දහිනම් තියෙනවද? ටොයිලට් පේපර්ස් එකෙන් කරන දේ වැලි කඩ දහයෙන් කරලා හරියන්නේ නැහනේ. පොඩි එකා තේරුම් ගන්න එපාය. ඒක අර කියලා දීපු දෙයම ඒ විදිහටම ආදේශය කළාම හරි නැහනේ. එතකොට පොඩි උන් ඉන්න ඔහොම. එතකොට පොඩි එකාගේ ට්‍රැක් එක මොකද්ද කියලා හොයාගෙන එයාව නිසිමගේ යවීම තමයි ගුරු මෑණිවරුන්ට පියවරුන්ට තියෙන දේ. එහෙම ටිකක් දඟකාර ළමයි ඉන්නවා. ඒ ළමයි ළඟ වෙනම හැකියාවක් තියෙනවා. මේ ළඟදී අපි කලාවලලකට ගියා අම්බලංගොඩ පැත්තේ ඉස්කෝලේකට. ඒකේ හරි ලස්සන කලාවලක් මූද කිට්ටුවනේ ඉස්කෝලේ තියෙන. ඒ හින්දා වේදිකාවේ සකසලා තිබුණ පසුතල නිර්මාණය තමයි ඔරුවක්. ඔරුවක් සමග දැල් සමග ඒ ආම්පන්නත් එක්ක තමයි ලස්සනට ඒ පසුතලයේ ඉදිරිපත් කරලා තිබුණේ, හදලා තිබුණේ. ඉතින් හොල්ලු ටිකක් ඉන්න උස මහතයි ඒ ලෙවල් කරන්නේ. ඒගොල්ල තමයි මේ මුළු උත්සවයේ පුරාම කැපිලා පේන චරිත උනේ. මං ඇහුවා අපේ අර කලා ගුරුවරයාගෙන්, නාට්‍ය ගුරුවරයාගෙන්, අර ළමයි ටික හරිම දක්ෂයි නේ සර්. ඔව් අයියේ, මේ ඒ අය තමයි මේ ඉස්කෝලේ එපාම කරපු අය කියලා. ඔය කොල්ලෝ ටික තමයි මේ ඉස්කෝලේ අර කියන්නේ මේ සිංහ අර සරලවම කියනවනම් මේ ඉස්කෝලේ මදාවියම ටික තමයි ඔය කිව්වා. ඉතින් මේ අපූර්වට වැඩ කරන්නේ ඒක තමයි. ඒක තමයි වැඩි. ඒගොල්ලෝ ඒ දේවල් ඉදිරිපත් වෙනවා වගේම හරි දේ මේ මෙන්න මේ දෙයටත් මං කිව්වා පුතේ අපි මෙහෙම කරපු කිව්වා මෙන්න මේ අය රඟපානවා, ගායනා කරනවා, වාදන ඉදිරිපත් කරනවා, නැටුම් කරනවා, ඔක්කොම කරනවා. මේ කොල්ලෝ ටික පුදුමාකාර වෙනසකට භාජනය වෙලා ඒ අර කලා ගුරුවරයා නිසා. ඉතින් ගුරු භූමිකාවත් එහෙමයි, ළමයිනුත් එහෙමයි. මේ අතර පාලම ගොඩනගන එක තමයි ඔබගේ යුතුකම. හරි. දැන් ආදරණීය ගුරු මෑණිවරු පියවරුන්ගෙන් අපි අවසර පතනවා. අපේ දරුවෝ හරි පුදුමාකාරයි. අපිත් අම්මලා තාත්තලානේ, අපිටත් දරු පැටවු ඉන්නවනේ. ඒ දරු පැටවුට අද ඉදිවෙන ලෝකේ අපිට මොකද්ද කියලා කියන්න අමාරුයි. නමුත් අපි ඔවුන්ගේ රැකවරණය සලසන්නට ඕනේ. දරුවෝ උස් මහත් වෙනවා, දරුවෝ ලොකු මහත් වෙනවා, දරුවෝ අපාත හැරලා යනවා. ඒක තමයි ලෝකේ. අපිත් එහෙමනේ. අපේ දෙමාපිය කුටුඹයෙන් අපිත් අද ඈත් වෙලා. අම්මලා තාත්තලට කොයිතරම් දෙයක් දැනෙන්නේ නැද්ද නේද? අපි දරුවෝ ගැනත් පොඩ්ඩක් මතක් කරලා මේ කටයුත්ත අවසන් කරමු නේද? ඒකටත් ලස්සන ගීතයක් තියෙනවා. සුනිල් ඉදිරිසිංහයන්ගේ බොහොම අපූරු ගීතයක්. මට මතක හැටියට රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු මේ ගීතය නොමවේ පැරණි. සමා වෙන්න. යමුනා මාලනී පෙරේරා. නොමවේ පැරණි යලි වේ රමණී, දරු පෙම නොනිමි අඹු සැමි පෙමිනි. සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන්නේ මේ ගීත. කනගාටුවට කාරණේ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති ගීත කීපයක්ම තමයි අද මේ ස්ථානයේදී අපි තෝරගන්න උත්සාහ කළේ. ඇහුණට පස්සේ ඔබට පුංචි ඉඟියක් ඇති වෙයි මේ ගීත අහන්න. Thank you.
නොමවේ පැරණි යලිවේ රමණී දරුපෙමනුනිමි අඹු සැමි පෙමිණි නොව පැරණිය වන රමණිය විටින් විට වේ රමණිය නොව පැරණිය විටින් විට සොඳ ඕලු සොර බොර වැවේ ඇති ඒවානෙලන්නට සොඳ සොඳ ළමෝ යති කළු කරලා රස කරලා උයා දෙති ඕලු බතට අද අපේ පොඩි එවුන් නැති නොමවේ පැරණි යලිවේ රමණි දරුපෙම නොනිමි අඹු සැමි පෙමිණි ගොහින් ඉතින් දුරදී පංකරේ වසව් ළඟින් නිඳන් මට සලකයි මගේ බිසව් පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව් නොමවේ පැරණි යලිවේ රමණි දරුපෙම නොනිමි අඹු සැමි පෙමිණි නොව පැරණිය වන රමණිය විටින් විට වේ පැරණිය නොව රමණිය විටින් විට නොව පැරණිය වන රමණිය විටින් විට වේ රමණිය නොව පැරණිය විටින් විට බොහොම ස්තුතියි. අවසාන වශයෙන් අපි තව ලස්සන ගීතයක් ගායනා කරලා මේ කටයුත්ත අවසන් කරන්නට සූදානම්. විශේෂයෙන් අද දවසේ මම ස්තුතිවන්ත වෙනවා වාද්‍ය වෘන්දය හැටියට අප සමග එකතු වෙච්ච මේ ආසන්නේ රද්දුළුගම තමයි පදිංචි ගම්පහ උපන් අපේ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කලක් සංගීත සේවා පාලක හැටියට කටයුතු කරපු අපේ ආදරණීය සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ සංගීතවේදී රංජිත් බාලසූරිය. සපිනා වාදනය කළේ, ඊළඟට කීබෝඩේ වාදනය කළේ ගම්පහ උපන් පුතෙක් මේ ආසන්නේ. මීගමු කලාපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සංස්කෘතික නිලධාරි හැටියට කටයුතු කරන්නේ මේ තරුණ සංගීතවේදියා. ඔහු බටනලාවත් වාදනය කළා මුලින්ම මතක ඇති අනුෂ පීරිස්. තබ්ලා වාදනයේ සහාය වුණේ ඒත් ගම්පහ පුතෙක් තමයි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ සංගීතඥෙක් හැටියට කටයුතු කළා. ඔහු තාල වාද්‍ය සංගීතවේදී චන්ද්‍රපාල ජයසුන්දර. ගිටාරයේ වාදනය කළේ තවත් තරුණ සංගීතවේදියෙක් වේයන්ගොඩ ප්‍රදේශයේ උපන්, ඔහු තරුණ සංගීතවේදී නිරෝෂන් අමරසිංහ. ස්තුතියි ගුරු මෑණිවරණ පියවරුනි, ඒ වගේම ස්තුතියි රංජන් පියතුමනි, ඩැරල් පියතුමනි, අපේ තුසිත පියතුමා බොහොම ආදරැති පියතුමා, ඒ වගේම ගරු රාජ ගුරු ප්‍රසාදෙන් වහන්සේ, ගරු පියතුමන්ලා, කන්‍යා සෝහිරියන්, ඒ හැම දෙනාටම ස්තුතියි. අවසාන වශයෙන් මට මතක් වුණා ඔබ හරි අපූර්ව භූමිකාවක් කරන්න මේ භූමියේ. මෙන්න මේ දේ මතක් කෙරුණා මට, හිතනවා මම මතක් කළොත් හොඳයි කියලා. මහත්මා ගාන්ධි මෙහෙම කියලා තියෙනවා, මා බොරුකාරයෙක් නම් ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පළක් නැත, ශිෂ්‍යයින් නිර්භීත කිරීමට බියගුළු ගුරුවරයෙක් කිසි දිනක සමත් නොවනු ඇත, ආත්ම සංයමයට අමුත්තක වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංයමයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත, මහත්මා ගාන්ධි කියලා තියෙනවා. ඒ වගේම තව අපූරු කීමක් තියෙනවා, බර්ටන් රසල් සාමිවරයා කියපු, ඔබ ක්‍රූර පුද්ගලයෙකු යන හැඟීම ළමයා තුළ ඇතිවීමට ඉඩ හැරිය හොත්, ක්‍රූර පුද්ගලයෙකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත, බර්ටන් රසල් සාමිවරයා ලියලා තියෙන කියලා තියෙන. ගුරු මෑණි කෙනෙකුට, පිය කෙනෙකුට මං හිතනවා මේ දේ වැදගත්, ඔබට හදවතට තට්ටු කරලා ආන්නට පුළුවන් අපි කවුද කියන එක. ස්තුතියි. අවසාන වශයෙන් අපේ දරුවෝ, දහම් පාසලේ ඉන්න අපේ දරුවෝ, ගෙදර ඉන්න අපේ දරුවෝ, දූල පුතාලා ගැන අපි හඟන හැඟීම කොහොමද, ඔවුන් කොහෙද යන්නේ අපි අහමු. ජයලත් මනෝරත්නයන් ගායනා කරපු, බණ්ඩාර හැලියගොඩයන් රචනා කරපු, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් මේ ගීතයත් සමග මගේ කටයුත්ත අවසන් කරනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජේසු පීටයි ආවඩා ආයු බොහෝ වේවා. තබාගෙන මලනුවන් කොළපතේ තනු පොල්පිති ගොනාගෙන අතේ කෙලි දෙලෙන් ඇවිද ගිය දුවා දරුවන් කොහේද
දස අතේ දිනාගෙන කිත් යසස් පැසසුම් ලබාගෙන ඉහළටම ඉගෙනුම් උස්තැන්ද මහතැන්ද සොයා යන දූපුතුන් අතර මං වී ද මම නොදනිම් ඕමගේ දරු පැටවුන් කොහේ කොතැනද නොදනිම් අපේ හිත් පිරිමදමින් එදා තුරුලේ ලැගවුන් ඕමගේ දරු පැටවුන් ඕ අපේ දරු පැටවුන් ජේසු පිටයි